ඒහි භාග්‍යවත්තු අරහත්තු ගෞතම මග සම්මා සම්බුදුරජාණන් වහන්සසිට මස්කාලවේවා තුොල් ලෝකවාසී සිරුදිනාට මේ උතුන් සද්ධර්මයේ අනුහස ආනුභාවය තේරුම් අරගණ්ඩ වාසනාව ලැබීවා දසසාසී ලෝකධාතුවට මග තැන්පත්තු මාගේ සාන්තිනායක අමාමෑ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා තම යප් කාගෙසිි සතංක ේර ගණඩ පුළුවන් වෙලා තියන මේ රාග දේශ මෝහ නැමැති අකුසල මූලෝලින් වැලලිලා හැම මොහෝතම අපි අහු වෙලා ඉන්නේ හැම තැනටම රාගේ නිසා තවයි අහු වෙන දේශයෙන් නිසාහ වෙනවා මෝහේ නිසාහ වෙනවා ෛරසි්‍යාව ක්‍රෝධය වෛදය මේ වගේ හැම පැත්තේම අපි අකුසල්ලොලින් මොස එකන අකුසල් අපිියෝ වට කරලා තියන්නේ අපි හිතනම අපි නිවැරදී අපි මේ කරන දේ හරි කියල නමුත් අපි හරියට බැලුවොත් අපි කරනදේ වැරදිී. කරන්් දෙයක් නෑ සංසාරගත පුරුද්ධත්තේ වගේ අපි වට අන්න පිරිසත්තේ වගේ මේ ලෝකයේ හැදිල තියන්නේෙත් ඒ ක්‍රමේට යන්න. මේක තේරුම් අරගෙන මේකින් ගැලවිලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉවසගන තියනදයකින් යැපිලා එහෙම වටපිටාවක් පරිසරයක් හදාගන්නේ එකත් හර්ේ මාමාරු දෙයක් හෙම හදාගත්තොත් අ ඒකට අපි කියන ඇහේ කටුවන්නෙන්න්න වගේ කියලා ඇහේ කටුවනෙන්න්නාවාගේ අර සනික පේනවා. එතකොට ඒකට අ එහෙම ඉන්න එකෙන කෙනෙක් පාඩුවේ උදකලාව නිහඬව දෙයක් කරගෙන යා ඉන්නකොට ඒක අර මුළු ලෝකෙ මෙහෙම නෙවෙන ඉන්නේ. තොට එහෙම ඉන්න පැත්තට යොමුන කොට එක දකින්නකොට සමහට කරදර වෙනවා ඒ අම්මතර තමයි මේ සසර සාගරයේම තියන හැටි තොට මේක අපි තේරුම් ගත්තොත් තේරුම් අරගෙන මේ හැම මහෝතකම මේ මනස දොයම දිව යන්නේ රාගයක් මත මයි. දේශයක් මතමයි මෝහයක් මතමයි එම නැත්තා අීතයක් එම නැත්තා අනාගතයක් මත. එතකොට මේ අතීතය කියන්නෙත් අකුසල්මයි අනාගතය කියන්නෙත් අකුසල්මයි. තොට අතීතය අකුසල් කියලා කියන්න මොක අද අපි අතීතයේ යම් දෙයක් කරලා තියෙනවනං එකු රාගයෙන්ෙකු දේශයෙන්ෙකු මෝහය කවිවිදිහයට තම. එතකොට අනාගතය අපි යම් දෙයක් කරන්න තියෙනවන එක රාගය දේශය මෝහේ කියන අකුසල් මූල ඔලට මේක සම්බන්ධයි. එතකොට බලන්න කොයි වෙලාවෙත් අපිට තියෙන්නේ අකුසලයක් මත තමයි හිත පවතින්නේම හරියට රෝධවඩ වාහනය පවතිනෝ වගේ අපි හිත පවතින්නේෙම, අකුසලයක් මත අකුසල් මූලයක් මත එතකොට දේශසාගත සිතක් මත දේශසාගත සිතුවිලිත් එක්ක රාගසිතක් මත රාග සිතුවිලිත් එක්ක තො මේක අපි තේරුම් ගණඩ පුළුවන් වුණොත් අන්න එ තෝට අප සැබෑම බුද්ධිමත් අයි වෙනවා බුද්ධිමත් අය වනොත් විතරයි අපිට මේක තේරුම් ගණන්ඩ පුළුවන් ඉන්නේ ඒනි පුළුවන් තරන් අපි මේක තේරුම් ගන්න ගන්න තමයි අපිට තේරෙන්නේ මේ අපි ඉන්නේ අුසලයක් මත නේද කියලා. එතකොට අපි රාගය මොකද්ද දේශේ මොකක්ද මෝහේ මොකක්ද කියලා තේරුම් ගත්තොත්. අන්න එදාට අපිට අර හරියට අර සුදු වැලි අතුරාපු සුදු නතන් සුදු පිරුවටක් මත යම් විදිහකට යම් කලුපාට හරි මොකක් හරේ. වැටිලා තියෙනකොට අපිට කැපිල පේනාසේ අර සුදු පිරුවට මත සුදුපාටට ද්‍රෝහි වෙන පාට. එකනි සුදුපාට නොගලපෙන පාටකින් මොකක් හරි දෙයක් තිබුණොත් අන අපිට හොඳ දෙක පේනවා. අන්න ඒවගේ තමයි මේ සිත නිතරම නිතරම මේ සිත දිහා බලංගන්නකොට අපි කියමුක අපේ හිත සුදුපාටයි කියලා. තොට මේ සුදුපාට වූ හිතේ රාධියනෙමති කලු පැල්ලම වැටෙනකොට නේද මොන්නය තරං ඒක ප්‍රතිවිරුද්ධයිද කියලා. මොන තර එක නොගැල පෙනවාදකිෙන අපට තේරෙනොන්නේද. අර සුදු පාට පරිසරයක් තුළ සුදු පාටට නොගැලපෙන සුදු පාටත් එකට තියන්ට බැරි පාටක් වැටන ගමන්ගතින්ට සුදුපාට කියන ඒකට අපවිච්්‍ර පැත්තක් වැට නම්. ඔවන් ඔය විදිහටම ඔබේ හිත පැත්තටේන්ට ඔබේ හිට නිතරමකැන ඉප දෙන්න කොටම? හි යම් අට්ටමකට පිරිසතුෙන සමාහරුකිරනු ඉපදැන කොටම මේවා අපේ සිත ප්‍රභාස්සරයි කියන්නේ එතකොට ටිකටටික ටිකට්ටික තමා මේ පරිසරයේ විසින් සමා හැබැයි සංසාරය සියලු පොළුදුටික ඇතුළ ඉන්නවා එගැන අපි සාමාන්‍යෙන් අපි කිවොත් එහෙම අපිට කවුලු හරි දෝ කාරදරයක් කරන්නනවා කියලා හිතන්න ොන් අප ඊට ඉස්සර වෙලා අපි අපිට සක්තිමතතිදි අප පිරිසක් එකතු කොල්ලා තමටගේ ඇතුළ ති කියල්ලා ඉතකොට කරදර එන වෙලාවට අපි මම විතරක් ඉන්න විදිහට හඟවලා නෑ. දොර ගෙදරකය කියෙනා ඉන්න විදිහ විරක් හඟවලයිඉවරල දැන් අර ඒය එනකොට ඒ ප්‍රශ්නය පටන් ගන්නකොට මර ගේ ඇතුළේ මා පිරිසක් එනකොට ඉතාගඩ බෑනඒ දරාපුමිනිසුන්ට. අයිවරටම ඉවරන්නේ ැ ඒ අත් දේශසාහගතයි ඇතුළින්ගෙන අත් දේශසා ගතයි ශක්ති සම්පන්න වැඩි පැත්තේ අර සක්ති සම්පන්නාඩු පැත්ත වැම සිලෑනවා. අනඒ වගේ තම අපේ හිතේ සංසාරය පුරාවටම කරපු ප්‍රාග ද්‍රේශ මෝහ කියන හතුරු පොද්දිිපිටිං පොට්ටනි පිටින්ං ඔය හිත තුළේ එඉන්නවා එ එක මතක තියගන්න තට අ අර මිනිස්ල් උපමන් කිව් උපමාවෙන් තේරුම් ගන්න අර හතුර ටික එනකන් තමරගේ ඇතුළ හැගිල හිටිය එය අයි ලං වෙන පොටම දැක්කන කඩාගෙනපි හැටි. අන්නේ වගේ අපේ හිත ඇතුළේ හතුරො ගොඩාකින්වා එක පැත්තකින් රාගිය. ව පැත්තකින් දේශය තව පැත්තකින් මෝහේ මුලාව. තමන්ම හරි කියලා හිතාගෙන්ෙන වැර්රදිම කරනවා පවුම කරනවා. එදොට මේ ඔක්කොම පොට්ටනිග හල තියෙන්නේ. හොඳ ස්්ටෝරු කාමරයක් වය හිත. ද හිතන් ඔබ ගමනක් ඇැනෝ කියලා. ඔබ මකක් හරි දේකට ආරාධනාවට හරි ගිහිල්ලා උදේ හාජහා අටට විතර ගිල්ලා රෑහතට අට ගෙදරෙනකොට ඒ කාල පරාසයතුළ බලන්ඩ ඔබේ හිතේ අලුතෙම්ම. කියන් අලුෙම ෆයිල් එකක් නිර්මාණය වුණේ නැද්ද කියල් දැන් ඔයි ෆයිල් එකක හිත ඇතුළ තියෙනවන්නේ ඕන වෙලාක මතක්රනකොට නොන මං දා මෙහෙම ගියා කෝන් ඔය වගේ තමයි සංසාර පුරාවටම සමහර මිනිස්සු හම්බ වෙනකොට ඒ බැඳීම කොච්චරක්ද කියන්නේෙ හම්බුණේ පලවෙෙන වතාවට නමුත් මේ ජීවිතයටත් එහා එහා මේ ලඟෙන් හිටියාවගේ දැනෙනවා තම මේ අරමංකිව ෆයිල් තියෙනවා මේ හිතෑ ඇතුළි ඒක යකිව උපමාවා අපි ගමනක් ග්‍යා ඒ ගමන ගිංආාවට පස අපිට නිකං කෙලෙස් කන්ඳ අපි හිතට ආවා එක හිත ඇතුළ තියෙනවා කවරු හරි අවුරදු දෙකක් ගේල්ල මතක්රනවා අප අර අර්හෙගේ කියනකොට මර ෆයිල්ලක තමයි සරහට හරියට ඔපිස්ස එකක පියන් පියන් කෙනෙක්ක නවා වගේ. ඒ පිස්ේ පපියන් කෙනෙක් න්න හවල් පල්ික ගේෙන්ට අහල් පයිල්ලි ගන්න කෙනට යා නම්බස් දාලාතින ෆයිල්ක් ගැල දෙනවා. හිත ඊටත් තපා. හිත ඊටත් වැඩියෆියන් කෙනෙක්මකද. පපරයක් ඇඩෙල්ල අපි ඇමරිකාවට එක් ෑනෝ ලංකාව ඉඳලා. නමුත් මේ කයඇමෙරිකාට එක් එකයි අන්ඩ ගියොත් ීදනකට පගාවදටද පෝොලින්ංවොල ඉඩද බැනුන්හහන්ඩද න කොච්චර කරදරයිද බලන්න නමුත් තප්පරයක්වත් යන්න හිත ඇමරිකාටන එක මැකවෙහි හිත නැමති පියන් හිතාගන්නම බෑ. එතකොට හිතේ යන්නේ එකයි සංසාරිෆයිල් තියනවා. පුදුමාකාර සසර පුරුද්දු සසර කියන්නව පුරුද්ධන. සංසාර ගත පුරුදු ගොඩා කපි තුළ තියෙනවා. ඒවා තමයි කාලෙන් කාලටම මේ ඉස්මතුවෙයින්න. ඒවගේ තමයි සසර හමුවීම් සසර වෙන්වී සසරැ අප්‍රියාය පියාය න ඔක්කෝම තියනවා. හිට පුගමන් කෙනනෙක් කම්බ වෙන නොහිතන විදිහටේ කෙන හම්බ වෙනකොට අපිට හිතා ගැන්ඩ බැරි ප්‍රියමනාාවක බවත්වතිනවා. සංසර බැඳීම්. තව කෙනනෙ කම්බ වෙන හම්භවෙච්ච වෙලේ ඉඳ හිත කැමතිනෑයාට. හ හිත ගැටිනවා දෙකෙනම් මතක් වන්නකොටත් කැමති නෑ ආි වගේ තියනවා. ජේනිසා මේක තේරුම් අරගෙන නිතරම හිත පාලනි කරන්න බලන්න හිත තමයි පාලනි කර ගන්නලු වෙන මනවා කළත් වැඩක් නෑ. මොකද අතපය කොච්චර ලස්සන කරත් අතපයි ශරීර කොච්චර ආරක්ෂා කර ගත්තත් වැඩක් නැහැ. හිත නැමතිමාරය පරිසකරගත නැත්තන් ඔය අත්තව සරීර කුඩු විනාස වෙලා යන්න පුළුවන් තත්පරගානක. හිතන්නකෝ. අපි සරීරි කොච්චර හැඩරකර ලස්සනරර පෝසනය කර කර ආරක්ෂා කලකන් තපපොරයකින් හිත නැමති මාරයයාාව රැකගත්තෙ නැත්ත. ඒ එයාට පුළුවන් මේ සරීරි විනාස කරලදාන්න. මහපොළොඩු පස් කරලදාන්න සංස් මුළු ජීවිතේම අබ්භගාත කරලදාන්න. මගේෙනක ඔබ ගැබපුරෙන් හිත අන්න මන් මේ වෙලා හැටිටි කෙටි ඉංක්්‍රියන්. එම නම් ඔග තේරුම් අරගන්න නිතරම හිත දිහා බලං ඉන්න ඔබ නිකං හිතාන්න උපමාවට මගේ හිත මම සොදු පාඩ පරිසරයක් නිර්මාණය කරගන්නවා. ඉතොට මංගේ ඒ හුදු පාඩ පරිසරයදිහා නිතර බලාගෙනන්නවා. ඒකට පලුද්දක් වෙන්ඩ එක විනාස වෙන විදිහට පොල්ම් අප විච්්‍ර වෙන විදිහට කිසිව දෙයක් වෙන්ඩ බාහිර ලෝකෙන්මක් ඉට තියන්නේ. අන එහෙම හිතා හදදාගෙන උොදට හිත දියා බලන්ගඉන්න ඒ එකයි භාගතුන් අහත දේශනනාක්ක ේම බාහිට ලෝකෙට තමන්ගේ හිත දසනය කරන්න දෙෙන්දිිපා කියලා. ආන්නේ කැජයේ නිසාක තේරුන් අලගෙන පින්ගතුනි නිතරම තමගේ හිතදිහා බලංඉන්න. අපි අනුන්ගේ හිද්‍යහා බලාගෙනින් නොව විනා. මේ තන්සාර ගත මේ අසත්පුලුස ලෝක දිහාහම බලංඉන්න න්නො විනා. අපිට කවුදෑය දෙයක් කරන්නේ ඒකෙනට පෙරලා කොහොමද පහර දෙන්න කියලාපි හිත හිතාඉන්නෝ විෙනම් තමන්ගේ මේ හිත ඇතුලේමේරල් මේ ගොජ ගොජයේ දාන. මේ සසර පුරුදුත් එක්ක මේ දත්ස අකුසත්. හතර අපාට ගිහිලා වැටෙන්න පෞකාන්ද අපි තේරුම් ගන්නේන. තේරුම් ගන්නෙත්න තරු ැ ඩු මලාවකතුන යෙන්නේ. ඒ තරමටම ලෝකෙ මෝහය මෝහණය කරලන්න තියෙන්නේ. මෝහනය කරලා තිනෙට කාමී පංචකාමය මෝහනය කරලා තියන් හරියට උපරේසන් එකක් කරන්න සිහි නැති කලා වගේ. උපරේසන් එකක් කරන්න පෙර සිහිනති කලාට පස්සේ. අර නුස්සැට සී එනකොට වේදනාවක් විතරත් තියෙනවා මුකුත් දන්නේන. ඕන මදයක් කරන්න පුළුවන්නන ආගයි වගේ අපි මේ ලෝකෙටේ ඉපදනකොටම මෝහන කරලාතිහින්. මෝඩයෝබ මෝඩියෝ වගේ අපි ඊට පත්තිීති මේ තමාජී ඔළුවෙන් හිටගෙන අනවන්නන් අපි තොල්වවෙ හිටයන. ඇයි මේයා ඔළලුවෙන් හිටගෙන යන්න කෙලා අපපි බලන්නේ න. මේ අනනිත් මේ ඔොළුවෙන් හිටගෙන අන්නෝ නෑනෙ කහුල් දෙක හිට නබරට පහසුවෙන් යන්න ොළුවන්කම තිේද ඇයි මේයාම හිම අන්න ම. හිහ වෙන්න නෙවෙම කියන්නේ. තේරුම් ගන්න. එහෙම හිතන්නේ අපි අර මෝහනට පත්වෙලා මේ ලෝකට උපත් දවට පස්සේ අ මෝඩ විදිහට සතරාපායට තල්ලු වෙලා යන රාග දවේශ මෝහ. අකුසල් මූලත්ක් වැලලලා ඉන්න සමාජටම වැඳවදා. ඔහේ යනෝ. මේක තමා සරපුර ද දෙනිසාවක ොවිදිටෝ ොහොම කල්පනා කරර කල්පනා කරර බලන්නකොට අපි ගැන අපිටම දුකුත් එක්ක? ඉහ වෙන්න හිතර ගැන හිළුවකට ලක් වෙනවා අපිම මහ මෝඩයින කියලා අපි. න තමන් ගැනම තමන්ට හිනහ පහල වෙන ම මෝඩයක් කියලා එෙනම්න්න මේක වන්න මේ මෝඩකම අපි අනුන්ට මෝඩයික කියන්නොට වැඩිය. මෙන්න මේ අපේ තියන මේ ගොම් මෝඩ වැඩ ටික නතර කරලා නම මේ හිතට ගැනන්න කියන්නේ. අපිට පුළුවන් වෙන ප්‍රඥ්‍යාවන්ත ලෙස සම්බුද්ධ හසන්නේ වැඩපිළිවලකට පියවර නගන්න මම මේ දිති අවස්ථාවම බලටිකම මේ දේශනා කරන්නේ ගැටියගමි වේගින් කරන්නේ එත ඒනිසායියක තේරුන් අරගෙන හිත මරකින්න බලන්න හිතටම සංසුම් බව දෙන්න. හිතටම හිත්තටම අවස්ථාව දෙන්න හැදන්න. අපි කියන්නේ ද කෙනෙකුට කිය කියලා කියලා අතහරනෝ යාම හිතල හැදේ කියලා. නේද අපි හෙමාලතිනෝනේද අනේ කිවට වැඩක් නෑ යාම මට්ටිවෙේක්්චාවය කියල කියන්නේ. යන්න ඒවාගේ ඔබ ඔබේ හිතට දෙඩකු අවස්ථාව. පෙන්න්නල දෙෙන්ට අවස්ථාවන්න මේකින් බේරෙන්න්න කියලා. අන එදාට හිතම හදනකොට ගත කොහොමත් හැදෙනවා සමාජි කොහොමත් හැදෙනවම තමයි. සමාජි හදන්න ගියො අපි හිත හදාගන්නතුව. අවස්සානි වෙන්න මහා විනාසයක් විතර. ඉතියනිසා ලෝතුරාමගේ බුදුරජාණන් වහන්ස ගේ අනුහත්සින් අපේ හිත්හතන් හදාගන්න මේ ගෞතම බුදු සසුනයුතුන් නිවනිින් සැනසිෙන්න්න මේ සද්ධහම දේශනාවත්. upப்பකාරavීවා கிलाdhiस्tāe keරgamම්.